බෝලිංගල ගෑස් බෝලිංගල ඉඳලා අපේ අපේ දැනට අහිමි වෙච්ච ඒ අහිංසක ජීවිත ගැන ඒ ජීවිත පිළිබඳ සමරුවක් තමයි මේ කරා යාරදල භූමිය නිශ්ශබ්ද මෙතන අපි අකණ්ඩ සත්‍යාග්‍රහයක් කරන්නේ අපේ එකම ඉල්ලීම ගෝඨා ගෙදර යන්න ඕනේ. ඉතින් ගෝඨා ගෙදර යනකම් මේ රාජපක්ෂවරු බල තණ්හාව අත්හැරලා රට අහිංසක මිනිස්සුන්ට අහිංසක අපිට බාර දීලා යනකම් අපේ අහිංසක ඉල්ලීම් ඉෂ්ට වෙනකම් අපි මේ අකණ්ඩ සත්‍යාග්‍රහය කරගෙන යනවා. නෑ අපි කොයිම වෙලාවකවත් දේශපාලඥයන්ට අයින් වෙන්න කියන්නේ නැහැ. ඒ 225 එපා කියන්නේත් රාජපක්ෂවරුන්ගේ කොට්ටාෂයක්. මොකද අපි දන්නවා 225 අතරත් හොඳ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා කියන එක. ඒ නිසා අපිට පෞද්ගලික තරහක් නෑ ඒගොල්ලොත් එක්ක. මම කියන්නේ මෙතන ඕපන්, මෙතන හැම කෙනෙකුටම එන්න පුළුවන්. ඕනම කෙනෙකුට පක්ෂය අරගෙන එන්න නැතුව පුද්ගලයක් වශයෙන් මේ අරගල භූමියට එන්න පුළුවන්. මේ අරගලය හරිම සුන්දර අරගලයක්, හරිම සාමකාමී. අපි අරගල කරන්න පටන් ගන්නකොට ආයුධ අතර ගත්තේ නැහැ. අපි කරන්න මෙතන සුන්දර අරගලයක්. ඉතින් මේ අරගලේ අපි දිගටම කරගෙන යනවා. අපි හිතනවා ආණ්ඩුව මෝඩ වෙලා අපිව මර්ධනය කරන්න ආයුධ අතර ගන්න එකක් නැහැ කියලා. රඹුක්කන සිද්ධිය වගේ රඹුක්කන හරි අසාධාරණයි මේ සිද්ධිය. ආණ්ඩුව විසින්ම ප්ලෑන්ට් කරපු පිරිසක් සහ ආණ්ඩුවේ තියෙන අදිසි බලවේග අදිසි හස්තවලින් අපිට අපේ සහෝදරයෙක් නැති වුණා. ඒකටත් මම මේ වෙලාවේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි මේ ස්වාධීන අරගලයක් දියත් කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ දුර්වලතා නිසා. එතුමාට මේ පාලනයෙන් අයින් වෙන්න කියලා අපේ එකම ඉල්ලීම ඔබතුමාට මේ රජය කළමනාකරණය කරගන්න බැරි පේන නිසා තමයි ඔබතුමාගේ කැබිනට් මණ්ඩල ඉල්ලා අස්සුනේ. දැන් ඔබතුමාට තියෙන්නේ ඔබතුමාගේ කාර්යයයි සහ අගමැතිතුමාගේ කාර්යය. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණයම ඔබ දෙපළත් අතරින් මේ රටට ජයග්‍රහණය අත්කර දීම සඳහා එකතු වෙන්න කියලා. අපේ එකම බලාපොරොත්තුව ඔබතුමා මේ තනතුර අත්හැරලා මේ රට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරලා ඔබතුමාලා හොරකම් කරපු සල්ලි මේ රටට ගේන්න ක්‍රමයක් අපි සලස්සා ගන්නම්. ඒ සඳහා අපිට ඉඩ දීලා මෙම ආසනයේ නැගිටලා යන්න කියලා තමයි අපේ එකම ඉල්ලීම.